සෝවන් ඉසිවර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දෙසැම්බර් මාසේ 8 වෙනිදා අපි කලින් වැව බැලුවේ වීඩියෝ එකක් විදිහට ගෙනාවේ නොවැම්බර් මාසේ 29 වෙනිදා තමයි අවසානටම වීඩියෝ එකක් කළේ. මේ දවස් ටික අතරදී මේ කාලේ අතරදී 29 වෙනිදා ඉඳලා අද 8 වෙනිදා වෙනකන් දෙසැම්බර් 8 වෙනිදා වෙනකන් වර්ෂාවක් ලැබුණේ නැහැ. අද මේ වෙනකොට සිරිපොද වැස්සක් ආරම්භ වෙලා තියෙනවා. ඊයේ දවස සම්පූර්ණයෙන්ම අහස අඳුරුව තිබුණේ පරිසරය සිසිල්ව පැවතුණා. වැසි විඳක්වත් වැටුනේ නැහැ. නමුත් අද අලුයම් කාලේ ඉඳලා වැහි පොද වැටෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් අපි අද බලමු වැවේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක ආරම්භ කරන්නේ අපි නම් කරපු ඇලමාර්ග 4 වතුර වැවට වතුර එකතු වෙන ඇලමාර්ග 4 පළවෙනි ඇල විදියට නම් කරපු තැන ඉඳලා තමයි අද වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ වෙනකොට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ එහා පැත්තේ තියෙනවා වත්තක් ගොවි බිමක්. මේ පැත්තේ තමයි වැටෙන් මෙහා පැත්තෙන් ඉඳලා තමයි මම වීඩියෝ එක කරන්නේ. මේ ඇලමාර්ගයේ ඔබට මතක ඇති වීඩියෝ බැලුවනම් පළවෙනි ඇලමාර්ගයේ ඇල අපි බලමු සක්‍රිය මට්ටමේ තියෙනවද කියලා. ඇයි පොදත් එක්කලා වෙල්පහුව වතුර ඉහලින් යන්තම් සියුම්ව එනවා. සියුම් සුළු ප්‍රමාණයක් තමයි එන්නේ. මේ රොඩු කැල ගහගෙන යන හැටියට ඔබට පේනවා සියුම් උංචි වතුර පාරක් එනවා. මේ විදිහට තමයි වැවට එකතු වෙන්නේ. මම ගිහිල්ලා ඇල මාර්ගේ. ඉතින් මම මගින් දර්ශන පෙන්වන්නම් කොහොමද කියලා මේ වතුර ගලා යන්නේ කොයි විදිහටද කියලා තව ටිකක් කරුණු පෙන්වන්නම්. විශාල පරිමාණයෙන් වතුර එකතු වෙන්නේ නැහැ. අපි යමු අපි වැව වටේ සම්පූර්ණ රවුමක් බලනවානේ. එතෙන්ට අපි යමු. ඒ අතරේදී දකින්න දේවල් ඔබට එකතු කරන්න පෙන්වන්නම්. ස්වභාවික පරිසරයේ හැදෙන කංකුම්. කංකුම් මලක් සමග තියනවා දැක ගන්න පුළුවන් මුකුණු වෙන්න මලක්. කංකුම් වෙනද බලන්නේ යන්න අතන ඉඳලා මැද වැටයින ඉඳලා තමයි බලලා යන්නේ වැවට. අද මේ පැත්තෙන් යනවා වතුරත් ගොඩක් නෑ. ඔබට මතක ඇති දරගහ දැන් හොඳටම ලියලලා දරගහ කිවේ ලුණු වරණ ගහනේ. ඒකේ මල් තියෙනවා. අපි කලිනුත් බැලුවා ටිකක් දළු වෙනකොට ගහේ මුදුනේ කූඩුවක් තියෙනවා. මේක කොබෙයි ඉගි කූඩුවක් විතර නම් නැහැ. මේ නීර මුල්ලිය ඉතිරිය කියලා කියනවා. औषधी शाख्या तेगे वर्धने वेनो वतुटी अटवेला नींद वतुट बहिने नेतु तमय अन्नी अभी मे पिटनी ओसे अनवा වතුර මේ හරියේ නැති නිසා පහසු හින්දා මේ විදිහට යනවා. නබඩ මත් කයිලවැලේ මත් ඔබට ගෙනියනවා.
තැල් මල් තැල් කොළ මල් මේවා මුල උයන්න ගන්නවා තෙල් දාලා කන්න ගන්නවා මේ වෙලෙ මේ තියෙන්නේ නම් කොතල හිමුටුනේ ඔබ දන්නවනේ මේ හරි ඒ වතුර තියෙනවා ටිකක් විතර අපි යන්නේ මෙතන මේ හිඹුටු ගාල් දෙක අතරින් තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ ඕලු මානෙල් කෙකටියා මේවා පැල හැදිලා තියෙනද මේ කිතල්ලු කියන්නේ මම කලින් පෙන්නුවා එයාලා තමයි මේ පනකොළ වර්ග ගලවලා දාන්නේ පන් වර්ග ගලවලා දාන්නේ आहारेट गोन गोब कोट बलासन सिरी सिरी पोद अतरे तमाय अद वीडियो एक पटिगत वेन्ने अभी अन्ने सामान्यं हमदाम वागे सुपुरुदु परिधि वीडियो गत करन तेनत एतेंट गिहिल्ला अभी वाटेया बलमु इतिंग मम कुडियक्वत अरगनी नेतु तमाय වැවපැත්තට බැස්සේ මහ වර්ෂාවක් වැටුනොත් දෙමෙන්ඩයි වෙන්නේ හොඳටම අපි බලපු තැන කලින් දැන් මේකෙ මේ හරියත් වතුර නැහැ මේ හරියත් වතුර නැහැ ඔය මේ හරියත් වතුර නැහැ මේ මෙතන ඉඳලා තමයි වතුර පොඩ්ඩක් තියෙන්නේ මේ හරිය සම්පූර්ණයෙන්ම ගොඩ වෙලා දැන් වතුර बेहला गिहिल कुमर वलट वतुर्गन हिंदा मेतन पल हटे हर पे गिहिल तीन अभी लूट पेटऊ प्रयाण दिखेदा मेन मेतन दिन एला कोई हर गिहिल तिंग मेन मेहरी बेलू हम दंगार पिपीच हदीच गास वल मेमे नेलुम वल माल पिपीला माल देख दिन देख गन पुलवांग वेऊ पिटिया पूरा बट मे विधि बेलू अरे ऐत दी पेन ඔය සුදු පාට තැන් තැන් වල තියෙනවා නිලුම් මල් පිපිලා ද උඩේ පිපිගෙන එන්නේ අපිට වැව වටේ රවුමක් බලමු මේ විදිහට තමයි දර්ශනය බලා ගන්න පුළුවන් වෙන්නේ වැව වටේ ලස්සන දර්ශනයක් තියෙනවා ඉහළ අහසේ දීකාව රෑනක් යනවා වෙනත් වැවක් බලා මං හිතන්නේ රෑනක් කියන්නේ පුංචි කණ්ඩායමක් තමයි යන්නේ මේ මෙතන ඉන්නවා එදා ඉඳපු දියකාව ටික ඒ ගහේ එදා ඉඳපු කට්ටියද දන්නේ නැහැ ඉතින් වෙන කට්ටියද දන්නේ නැහනේ අඳුරන්න බෑනේ ඔක්කොම කළු පාටයිනේ වැස්ස ටිකක් ටික ටික තද වෙනවා දැක ගන්න පුළුවන් දැන් අපි වීඩියෝ කරන්න වෙනදාන් අතන ඉඳලා වීඩියෝ කරගෙන ඉන්නේ නේද වෙතින්නේ ওই විදිහට තමයි අපිට වැව මේ විදිහට බලා ගන්න පුළුවන් රවුමේ බලනකොට කොක්කු ලගින ගහ ওই විදිහට තමයි ඉන්නේ අද දියකාව ගොඩක් ඉන්නවා ඒකේ කොක්කු නම් එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි අතුලෙන් පේන්නේ ඉන්නවා අතන නෙළුම්මල් පොහට්ටුවක් තියෙනවා අපි යමු බලන්න ඒක එක බලලෙමු ගිහිල්ලා වතුර නම් ටිකක් වැඩි බලන්නකෝ දැන් ඕලු කොළේම සම්පූර්ණයෙන්ම වියන වගේ ඇති වෙගෙන යනවා ජලය මතු පිට
එයාලගේ පත්‍ර විසිරුවා හැරලා විහිදුවා හැරලා මේ නෙළුම් කොළක් ගොඩක්ම ලොකු වෙලා දැන් මේ තින් අපි බලන්න ආපු නෙළුම් පොහට්ටුව චූටි තාම තව දවස් ගණනාවක් යයි පිපෙන්න නෙළුම් පත්‍රේ විශාලත්වය බලන්නකො නේ ඉතින් එහෙමනම් වීඩියෝ එක මෙතනින් නවත්තනවා වැව් වටේ බලන එක දැන් වෙලාව උදේ 7:25යි ආයි තින්ක් බලාපොරොත්තු වෙනවා මේ වැවේ වීඩියෝ දර්ශන තව තවත් ඉදිරියට ගේන්න වැව පිරෙන හැටි බලන්න ඔබට මේ අත්දැකීම ලබන්න අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් subscribe කරපු නැති කෙනෙක් නම් ඉසිවර YouTube නාලිකාවට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න ඒ වගේම like කරලා share කරලා සහයෝගයක් දක්වන්න කියලා සියලු දෙනාට මතක් කිරීමක් කරනවා එමනම් නැවතත් මෙවැනිම වූ අගනා වැඩසටහනකින් හමු වෙමු ආයුබෝවන්